අපේ කතානාද සිනමාව ආරම්භ වන්නේ කඩවුණු පොරොන්දුව චිත්‍රපටයෙන්. හැබැයි අපි අපේ මුල්ම කලාත්මක ප්‍රකාශනයක් හැටියට රේඛාව සලකන්නේ දේශීය සිනමාවේ හැරවුම් ලක්ෂ්‍ය හැටියට. හැබැයි ඊට පෙර අපේ සිනමා කර්මාන්තයේ බල සම්පන්න හැරවුම් ලක්ෂ්‍යයක් අපට හමු වෙනවා. ඒ 1953 අවුරුද්දේ තිරගත වෙච්ච සුජාතා චිත්‍රපටය සමග. සුජාතා ලාංකික සිනමාවේ හැරවුම් ලක්ෂ්‍යයක් හැටියට සඳහන් වන්නේ ඇයි? කවර කාරණයක් නිසාද? කවර අදහසක් නිසාද? සුජාතා චිත්‍රපටයේ මෙරට තිරගත වන 19 වෙනි කතානාද චිත්‍රපටය. සිංහල කතානාද චිත්‍රපටය. එය කවර පෙරලියක් කරාද? දැන් සුජාතා චිත්‍රපටයට පෙර ඉන්දියානු අනුකරණවාදී චිත්‍රපට නිර්මාණය වුණා. ඊට පෙර නිර්මාණය වෙච්ච දිව්‍යමය ප්‍රේමය වගේම ප්‍රේම තරගයත් ඉන්දියා දෙමළ චිත්‍රපට අනුකරණය. හැබැයි සුජාතාත් අනුකරණය. එසේනම් සුජාතා හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස හඳුන්වා දෙන්නේ ඇයි? සුජාතා චිත්‍රපටය නිර්මාණය කරන්නට පෙර අපේ රටේ චිත්‍රපට නිපද වුණේ ප්‍රධාන සමාගම් මගින්, ඒ කියන්නේ සෙලොන් තියටර් සමාගමේ වගේම අනිත් පැත්තෙන් සුදර සවුන්ඩ් සමාගම චිත්‍රාගාරය අයිතිව තිබිච්ච ශ්‍රී මුර්ගන් නව කලා සමාගම. හැබැයි මේ සමාගම් චිත්‍රපට හදලා චිත්‍රපට බෙදා හැරියා. නමුත් සිනමා සර්කිට් හෝ මෙහිට ප්‍රධාන ඉන්දියානු සිනමා සමාගම් වල නැත්නම් ඉන්දියානු සිනමා කර්මාන්තයේ පැවතුම් ලක්ෂණ මේ අපේ සමාගම් වල අපේ රටේ සිනමා ව්‍යාපාරයේ ගොඩනගා තිබුණේ නැහැ. ඒත් සුජාතා නිර්මාණය වන මුල් අවධියේදීම එය නිෂ්පාදනය කරන නිෂ්පාදකවරයා සලසුමක් කරා වෙනත් චිත්‍රපට නිෂ්පාදකවරුන්ට වඩා වෙනස් විදිහට කල්පනා කරමින් ප්‍රධාන සිනමා ව්‍යාපාරයක් පැවති සිනමා ව්‍යාපාරය අභිබවා යන අන්දමේ ව්‍යාපාරයක් ඉස්මතු කරන්නට ගොඩනම් වන්නට. ඔහු චිත්‍රපටය සඳහා ඊට හවුල් කරගත්තා යාපනයේ හිටපු ගුරුවරේ ටී.සෝමසේකරන්. මේ චිත්‍රපට නිෂ්පාදකවරයා K.GUNARATHNAM කනගසබේ ගුණරත්නම්. යාපනයේ ඉපද කොළඹ මහා සිනමා අධිරාජ්‍යයක් ගොඩනගාගත් කනගසබේ ගුණරත්නම් හෙවත් K.GUNARATHNAM ලාංකික සිනමාව නැමැති සිනමා කර්මාන්තය බිහි කිරීමේ පැවැත්වීමේදී චිත්තම්පලමේ ගාඩිනර් හා සමානව සැලකිය යුතු චරිතයක්. එයට හේතුව ඔහුවිසින් ගොඩනගන ලද ව්‍යාපාරික ලක්ෂණ වන්නට ශ්‍රී ලාංකේය සිනමාව මෙතරම් කාලයක් නැතොත් සිංහල සිනමාව මෙතරම් කාලයක් පවතින්නට කිසි විටකත් ඉඩ තිබුණේ නැහැ. ඉඩක් ලැබෙන්නේ නැහැ. ඔහු සුජාතා චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ එවකට දකුණු ඉන්දියාවේ පැවති විශාලතම චිත්‍රාගාරයක් වූ සේලම් නගරයේ පිහිටි මොඩර්න් චිත්‍රාගාරයේදී නැත්නම් මොඩර්න් තියටර්ස් ස්ටුඩියෝයේදී. එහි අධ්‍යක්ෂකවරයා වන්නේ T.R.SUNDARAM තිරුවන්ගොඩි රාමලිංග සුන්දරම්. තිරුවන්ගොඩි රාමලිංග සුන්දරම් ධනවත් පෞරක සමාජිකයෙක්. ඔහු එංගලන්තයට යන්නේ ඔවුන්ට අයත් පේශ කර්මාන්තය ගැන හදාරන්නට ලීඩ්ස් විශ්වවිද්‍යාලයට. හැබැයි ඔලීඩ්ස් විශ්වවිද්‍යාලයෙන් බැහැරව සිනමා කර්මාන්තයක් ඉගෙනගෙනයි ආපසු ඉන්දියාවට පැමිණෙන්නේ. ඒ ඇවිත් ඔහුගේ නිජ බිම වූ ශේලමේ විශාල චිත්‍රාගාරයක් ගොඩනගනවා. ඒ වණක් නොවේ. ඔහු දකුණු ඉන්දිය සිනමාවේ මොගල් හැටියට ඒ අවදියේ සැලකනු ලැබුවා. ඔහු අපේ සිනමාවට වගේම දකුණු ඉන්දිය සිනමාවටත් ඊටාම වැදගත් සිනමාකරුවෙකු වෙනවා. ඔහු මේ ගොඩනගන සුජාතා චිත්‍රපටයේ K.GUNARATHNAMගේ නිෂ්පාදකත්වයෙන් ශ්‍රී ලංකාවේ ගොඩනගන චිත්‍රපටය අපේ විනෝදාත්මක සිනමාවේ අභිනව ආරම්භයක් හැටියට සැලකන්නට පුළුවන්. සුන්දරම්යට පෙර කේරළයේ මලයාලම් සිනමාවෙත් තමිල්නාඩුවේ දෙමළ සිනමාවෙත් එබඳු නව ප්‍රවණතා ගොඩනගාපු සිනමාකරුවෙක්. මේදී අපේ නිෂ්පාදක K.GUNARATHNAM අපේ රටේ විනෝදාශ්වාදී සිනමාවේදී කළ මෙහෙය තවමත් නිසි අගයීමකට ලක් කරලා නැහැ. මේ නිසාම අපේ ඔහුතරම් චිත්‍රපට සලසුමක් ඇතුව නිෂ්පාදනය කළ නිෂ්පාදකවරයෙකු අපට දකින්නට ලැබෙන්නේ. චිත්‍රපටවල වර්තමාන සිනමාවේ ප්‍රධාන ප්‍රශ්න තිබෙන්නේ වෘත්තීය නිෂ්පාදකවරයන් නොමැතිවීම කියන කාරණාව සාමාන්‍යයෙන් ඉහළට ආවේ නැතත් වැදගත් මතයක්. K.GUNARATHNAM මෙරට චිත්‍රපට නිෂ්පාදනයේදී කරලා ලද සලසුම් සහ අත්හදා බැලීම් මේ ව්‍යාපාරය මහ ඉහළින් ඉස්මතු කරන්නට ඒ අවධියේදී සමත් වුණා. ඔහු තමයි ಚಿತ್ರಪಟಯ ಅಗ್ನಿಪದವೀಮ ಸಂದಹ ಅಧ್ಯಕ್ಷಕವರಯ ತೋರಾಗಣೆ, ಓ ತಮೈ ಕಥಾ ರಚಕಯ ತೋರಾಗಣೆ, ಓ ತಮೈ ಚಿತ್ರಪಟ ನಿಷ್ಪಾದನೆ ಸಂದಹ ಸಲಸುಮ ಸಕಸ್ಕರಣೆ. ಓಹು ಸಿನಿಮಾ ಸಮಾಗಮ ಗೊಡನಗಲ ಎಹಿ ಕ್ರಮವೇದ ನಿರ್ಮಾಣೆ ಕರಣೆ ಎವಕಟ දකුණු ඉන්දියාවේ පැවති චිත්‍රාගාර ක්‍රමය අනුගමනය කරමින් එනම් වෘත්තීය නළු නිලයන් පසු කාලක විජය ස්ටුඩියෝ පටන් ගන්නදී වෘත්තීය කාර්මික ශිල්පීන් ආදීන් මේ සමාගමට යොදා ගන්නවා. එය ඉන්දියාව උකහා ගන්නේ හොලිවුඩ් සිනමාවෙන්. ඉතින් ඔහු සුජාතා චිත්‍රපටයට පටන් ගත්තෙත් මෙන්න මේ ආකාරයෙන්. සුජාතා චිත්‍රපටයට පාදක වන්නේ 1949 දී ඩී.ඩී. කාශ්‍යප් නිර්මාණය කළ බඩි බෙහෙන් නැමැති හින්දි චිත්‍රපටය. මේ චිත්‍රපටයට සුජාතා කියලා නම තියන්නේ සිරිල් පී අබේරත්න. හැබැයි ඔහු මේ චිත්‍රපටයේදී අතරමඟදී සුජාතා චිත්‍රපටයේ මූලික කටයුතුවලදී ඉවත්ව යනවා. එයින් පසු එයට එකතු වන්නේ සිරිසේන විමලවීරත් ආනන්ද සමරකෝන් කියන දෙදෙනා. සිරිසේන විමලවීර දේශීය සිනමා කර්මාන්තයක් ගොඩනැගීම සඳහා ජීවිතේම කැප කළ පුද්ගලයා. ආනන්ද සමරකෝන් අපේ ජාතික ගීයේ නිර්මාතෘවරයා. ඔවුන් තමයි මේ චිත්‍රපටයේ දෙබස් රචනයට එකතු කරගන්නේ. මේ සුජාතා චිත්‍රපටයට පාදක වෙච්ච බඩි බෙහෙන් චිත්‍රපටයම තව දෙමළ චිත්‍රපටයකට පාදක වෙනවා ඉරු සහෝදරිගල් කියලා. එය සුජාතා චිත්‍රපටයට පසුයි ඉන්දියාවේ තිරගත වෙන්නේ. ඔවුන් සුජාතා චිත්‍රපටයේ K.GUNARATHNAM නිෂ්පාදනය කරන්නේ අලුත්ම නළු නෙළිය පිරිසක් රැගෙන. මේ චිත්‍රපටයට සුජාතාව සොයන්නට එහි නිෂ්පාදන කළමනාකරු වෙච්ච T.SOMASEKARAN හැමතැනම ඇවිදිනවා. ඔහු යනවා මාරවිල පැත්තට. මාරවිලදී ඔහුට මුණ ගැසෙනවා. ඔහු යන්නේ ඊට පෙර කපටි ආරක්ෂකයා චිත්‍රපටයේ රඟපාපු ජොසෆින් ජයලත් හොයාගෙන. හැබැයි ඔහුට ජොසෆින් ජයලත් හම්බෙන්නේ නැහැ. එම චිත්‍රපටයේම කපටි ආරක්ෂකයා චිත්‍රපටයේම සුළු රඟපෑම කරපු ඇගේ නැගණිය හම්බ වෙනවා. ඇය තමයි ෆ්ලොරිඩා ජයලත්. ඔහු ෆ්ලොරිඩා ජයලත් දුටු මතින්ම ඇය තමන්ගේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සඳහා තෝරා ගන්නවා. ඒ බව කොළඹට දන්වානවා. සුජාතා චිත්‍රපටය නිර්මාණය කරන අවදී සිටම චිත්‍රපටයේ ෆ්ලොරිඩා ජයලත් ඒ වගේ මළුතෙන් හඳුන්වා දුන්නු ප්‍රේම් ජයන්ත් යන දෙදෙනාව තාරකා ක්‍රමවේදය අනුව ජනප්‍රිය කරවන්නට සෝමසේකරන්ගේ චිත්‍රපටයේ නිෂ්පාදන කළමනාකරු සෝමසේකරන්ගේ සලසුම ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මේ චිත්‍රපටය සඳහා ඩොමී ජයවර්ධන ඇතුළු සියලුම නළු නිලයන් තෝරාගන්නේ අලුත්ම නළු නිලයන්. ඒ කියන්නේ චිත්‍රපටය පුරාම නැවුම් ගතිය ස්මතු කරන්නට නිෂ්පාදක K.GUNARATHNAM ඒ වගේම එහි කළමනාකරු වෙච්ච T.SOMASEKARAN දෙදෙනා සැලසුම් කරනවා. ඒ තමයි අලුත් ක්‍රමවේදය. ඊළඟට ඔහු චිත්‍රපටය සඳහා පූර්ව ප්‍රචාරක ක්‍රමපටයක් මුල් වතාවට උපයෝග කරනවා. එපමණක් නෙවෙයි. එවකට පැවති ස්ලෝන්තිර සමාගමට අභියෝග කරමින් නව ප්‍රදර්ශන සමාගමක් සිනමාස් නමින් ආරම්භ කරනවා. ඒ සඳහා ඔහු එතෙක් K.GUNARATHNAM මහත්මයා එතෙක් මරදානේ පැවති නැෂනල් රංගශාලාව අරගෙන එය ගාමිණී නමින් නම් කරනවා. ගාමිණී නමින් නම් කරන්නේ අපේ පසු කාලෙක අතිශය ජනප්‍රිය වූ සිනමා ශක්තිති ගාමිණීගේ නමින් නොවේ. මේ නම දාන්නේ සිරිසේන විමලවීරයන්. සිංහල චිත්‍රපට බෙදා හැරීම සඳහා ඔහු එහි මුල් සිනමාහල සඳහා සිංහල රචකගේ නම යොදනවා. එයට දෙමළ ජාතික නිෂ්පාදක K.GUNARATHNAM එකඟතාවය පළ කරනවා. කිසි කලක දෙමළ චිත්‍රපටවල පැන්නූ මේ සිනමාහල 83 ගිනි තිබෙනවා. ඒක වෙනම කතාවක්. හැබැයි කොයි හැටි වෙතත් මේ සැලසුම ඉතාම හොඳින් ඉහළින් ක්‍රියාත්මක කරන්නට ඔහු K.GUNARATHNAM සමත් වෙනවා. ප්‍රේම් ජයන්ත් ෆ්ලොරිඩා ජයලත් යොදා තනු සුජාතා කෙතරම් ජනප්‍රිය වුණාදයක්. සුජාතා හරහා නිර්මාණය වුණු වෙළඳ භාණ්ඩ මේ රටේ අතිශය ජනප්‍රිය වෙනවා. සුජාතා මාල, සුජාතා වලලු, සුජාතා සාරු, සුජාතා අබ්බැ මේ ආදී වෙළඳ පොලේ ප්‍රචලිත වෙන්නට පටන් ගන්නවා. සුජාතා නම 1953 අවුරුද්දේ උපන් බොහෝ දැරියන්ට නම බවට පත් වෙනවා. එපමණක් නොවේ. වර්තමානයේ දේශපාලකයෙක් වෙච්ච ප්‍රේම් ජයන්තත් ඒ නම ලැබෙන්නේ චිත්‍රපටයේ ප්‍රධාන නළුවා වූ ප්‍රේම් ජයන්ගේ නම අනුව යමෙන්. සුනිල් ප්‍රේමදාසට නම ලැබෙන්නේ ප්‍රේම් ජයන්ත කියන නම අනුව යමෙන්. මොකද ඒ අවදී ප්‍රේම් ජයන්තත් අතිශය ජනප්‍රිය නිසාම ඒ ඔහුගේ රසිකයෙකු වෙච්ච ඔහුගේ මව්පියන් මේ නම ඔහුට යොදන බව වරක් ඔහු මාධ්‍ය හමුවේ කියා තිබුණා. මේ තමයි සුජාතා තාරකා සම්ප්‍රදාය අපේ සිනමාවේ ගොඩනගාපු ආකාරය. සුජාතා චිත්‍රපටයේ මුල් වරට අපේ සිනමාවේ අර ප්‍රධාන ලක්ෂණ කීපයක් සැද කතා ගෙනවා. ප්‍රේම කතාවක් ගෙනවා. පෙම්වතත් පෙම්වතියත් එක්ක පෙම්වතා දුෂ්ටයා, පෙම්වතා දුප්පත්, පෙම්වතිය පොහොසා. මෙන්න මේ සම්ප්‍රදාය ගොඩනගන්නේ සුජාතා චිත්‍රපටයේ. ඒ වගේම තරුණයා යුක්තිගරුක අවංක නිහතමානී තරුණිය බොහොම සාදු ගුණෝපිත කුල කාන්තාවක් කියන එක. ඊළඟට නාගරික වටිනාකම් සහ සංකර තරුණයෙක් සහ තරුණියක් සහ ඔවුන් මේ ජීවිතය අර්ථවත් දකින්නේ මේ යහපත් මිනිස්සු ඇසුරෙන්. මේ වගේම සුජාතා චිත්‍රපටය සමාජ ශාලා දර්ශන අඩ නිරුවත් නටන නලගණන් නානා ඇඳුමෙන් සැරසුණු තරුණියන් ආදියද හඳුන්වා දෙනු ලැබුණා. ඒ අවධියේදී මේ චිත්‍රපටයට ඩොමී ජයවර්ධනත් ශාන්ති ලේඛා ගායනා කළ රඟපාපු පෙම් රැල්ල නගී ගල් තල්ලේ වදී ගීතෙන් ශාන්ති ලේඛා මුල් වතාවට නානා ඇඳුමෙන් ඇඳගෙන රඟපාපු නිලිය හැටියට අපේ සිනමාවේ වාර්තාවක් තිබුණා. මේ චිත්‍රපටයේන විකටන නඩුවන් අපි එතෙක් B.W. ජයමාන්නගේ චිත්‍රපට හරහා හෝ දුටු විකටනලු සම්ප්‍රදායෙන් නෙවෙයි. චිත්‍රපටය පුරාම ආදර්ශමත් කතාවක් ගෙන ආවා. ඒ වගේම සිංහල බෞද්ධ සිරිත් විරිත් අනුගමනය කිරීමේ වැදගත්කමත් මේ චිත්‍රපටවල තිබුණා. මේ චිත්‍රපටය තිරගත වීමට ඔන්න මෙන්න තිබියදී තමයි ජාතික ගීය හැටියට ශ්‍රී ලංකා මාතා ගීතය තෝරා ගනු ලැබුවේ. මෙයින් ඵල ප්‍රයෝජනගත්තු නිෂ්පාදක K.GUNARATHNAM චිත්‍රපටයේ ගීත රචකකු ආනන්ද සමරකෝන් ලවා මේ චිත්‍රපටය සඳහා අලුත් ගීතයක් රචනා කෙරෙව්වා. ඒ මනරංජන දර්ශනීය ලංකා කියන ගීතය. ඒ වගේම මේ චිත්‍රපටයේදී මුලින් ශ්‍රී ලංකා මාතා නමදී අපේ ජාතික ගීතය චිත්‍රපටය ආරම්භයේදී යොදා ගන්නට නිෂ්පාදක ගුණරත්නම් සමත් වුණා. මේ චිත්‍රපටය හරහා අපි තරු සංකල්පය ලංකාවේ සිනමාට හඳුන්වා දුන්නා. තරකා සංකල්පය ඔවුන්ගේ විලාසිතා වුණු හැසිරෙන විදිය මේ සියල්ල අනුකරණය කරන්නට අපේ ප්‍රේක්ෂකයන් පුරුදු වෙන්නට පටන් ගත්තේ සුජාතා චිත්‍රපටයත් එක්ක. සුජාතා චිත්‍රපටයට පාදක වුණේ සහෝදරියන් දෙදෙනෙක්ගේ කතාවක්. සුජාතා අක්කා ප්‍රේමා නංගි මව්පියන් අහිමි. නංගිව උසස් අධ්‍යාපනය සඳහා සුජාතා මුළු ජීවිතයම කැපකොට ඇයව නගරයේ පාසලකට යවනවා. ඇය ගෙදරක බැල මෙහෙවරකම් කරනවා. කෙසේ වෙතත් නංගි නගරයේ හිටපු තරුණයෙක් වෙච්ච විකිත් එක්ක ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කරගන්නවා. විකිගේ එක්ක තියෙන ප්‍රේම සම්බන්ධතාවය නොදැන ඇයව දකින්නට යන සුජාතාව දැක්කාම නංගි කියන්නේ ඒ ඇගේ ගෙදර මෙහෙකාරිය කියලා. මේ අතරවාරේ ඇය සේවය කරන ධනවත් පවුලේ ගෙහිමියාගේ මුල් විවාහයේ පුත්‍රයා දොස්තර නිහාල් මේ සුජාතා සමග ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කරගන්නවා. බිකී යතින් අතවරයටපත් වෙන ඇගේ සහෝදරිය ප්‍රේමා ගැප් ගන්නවා. ප්‍රේමාගේ දරුවා හදා වඩා ගැනීම, තමන්ගේ දරුවා කැටියට හදා ගැනීම සුජාතා බාර ගන්නවා. ඒ අවමානය ඇය විඳගනිමින්. කොයි විදිහටත් මේ නිහාල් කම්පාවටපත් වෙනවා. හිස හැරුණු අතේ යන්නට යනවා. ඒ වෙතත් නිහාල්ගේ සොහොයුරිය විවාහ කරගන්නට එන්නේ විකි. මේ ප්‍රේම සම්බන්ධතාවයට නැත්තම් දොස්තර නිහාල්ගේ සුජාතාගේ ප්‍රේම සම්බන්ධතාවයට උදව් කරන අසල්වැසි ධනවතෙක් වෙච්ච මුඩ්ලියර් කෙනෙක්. මේ මුඩ්ලියර්ගේ බෑනා තමයි බලනකොට විකි. අවසානයේදී සියල්ල අනාවරණය වුණාම විකි තමන්ගේ දරුවත් ප්‍රේමත් බාර ගන්නවා. සුජාතාත් නිහාලුත් එකතු වෙනවා. සුජාතා චිත්‍රපටය අපි ගැන කතා කරද්දිම තිබුණා එහි නිෂ්පාදන සැලසුම, ඒ වගේම එතෙක් පැවති රූපගත කිරීම වලට වඩා නව ක්‍රමවේද වගේම නිෂ්පාදනයක් හැටියට ඉහළ පරිපූර්ණ නිෂ්පාදනයක් හැටියට යොදා ගන්නට K.GUNARATHNAMට අවශ්‍ය වුණා. චිත්‍රපටය සඳහා දකුණු ඉන්දීය සංගීතඥ දක්ෂිණ මූර්ති සංගීතවත් කළා. ඒ වගේම මුල් වතාවට බහුතරයක් ඉන්දීය ගායක ගායිකාවන් ගී ගයලා එක ප්‍රවණතාවයක් බවට පත් වුණාට පටන් ගත්තෙත් සුජාතා චිත්‍රපටයෙන්. අශෝකමාලා චිත්‍රපටයෙන් තමයි ඉන්දියානු ගායක ගායිකාවන් මුල් වතාවට සිංහල ගී ගායනට එකතු වුණේ. හැබැයි ඒක අබ්බැහි වෙන්නට ගත්තේ මේ සුජාතා චිත්‍රපටයෙන්. ගේම අලුත් නළු නිලියන් පිරිසක් මේ චිත්‍රපටයට තෝරා ගන්නවා. චිත්‍රපටයේ මුලින් සුජාතා සඳහා තෝරාගත්තේ කඩුගන්නාවේ හිටපු යෝතියක් වෙච්ච අශෝකමාලා ද සිල්වා. හැබැයි අන්තිමට ඇය මේ චිත්‍රපටයේ සුළු චරිතයක් පමණක් නිරූපණය කරනු ලැබුවා. සුජාතා නිෂ්පාදනය කළේ K.GUNARATHNAM, අධ්‍යක්ෂණය කළේ T.R.SUNDARAM, චිත්‍රපටයේ තිර රචනය කළේ T.SOMASEKARAN, විචාරේ ඒ වගේම දෙබස් රචනයෙන් එකතු වුණා සිරිසේන විමලවීර සහ ආනන්ද සමරකෝන්. කැමරාව අධ්‍යක්ෂණය කළේ සුබ්බා රාවෝ, ඒ වගේම එම් මස්තාන් සහ ස්නාදන්. මස්තාන් සහ කේ.ගුණරත්නම් මේ හමුව අපේ සිනමාවේ පසු කාලයක තවත් වැදගත් වුණා. ඒ සිනමා සමාගම මෙරටත් යන විජයා ස්ටුඩියෝවේදී එහි සියලු සැලසුම කළේ එම් මස්තාන් විසින්. ලංකාවේ ඉගෙනගත්තු, ඉන්දියාවේ ඉපදුණු, ලංකාවේ ඉගෙනගත්තු, ඒ වගේම දකුණු ඉන්දීය සිනමාවේ මුල් වතාවට සිනමා කැමරාව එලිමහනට ගිය කැමරාධ්‍යක්ෂකවරයා වෙච්ච මස්තාන් මුල් වතාවට අපේ සිනමාවට දායක වන්නේ අශෝකමාලා චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂකවරයා හැටියට. හැබැයි ඔහු සුජාතා චිත්‍රපටයේ කැමරාව මෙහෙවනවා. ඔහු විසින් රූපගත කරන චිත්‍රපටයේ කොටස් අතර ඉතාම ජනප්‍රිය වූයේ ප්‍රේම ගංගේ මැණික් වගේ ගීතය. එක යුවල තන විශ්වක වෙතර සිටියදී කැමරාව හිමින් ධාවන වී මේ ගීතය රූපගත කිරීමට හසු කරගෙන තිබුණා. සංගීත චිත්‍රපටය සංස්කරණය කළේ බාලු විසින්, සංගීත අධ්‍යක්ෂණය කළේ එස් දක්ෂිණමූර්ති. දක්ෂිණමූර්තිය සංගීතවත් කළ මුල්ම චිත්‍රපටයම චිත්‍රපටයයි. චිත්‍රපටයට ඇතුළත් වුණා ගීත 13ක්. ප්‍රේමාලෝක නිවි ගියා ජමුනා රාණි සහ මොහිදීන් බෙග් විසින් ගායනා කළා. සිරිසේන විමලවීර රචනා කළා. D.T.FERNANDO රචනා කළා. K.RANI ගායනා කරපු සුමුදුරවේ සුපිරි සුදුවේ. ශාන්ති ලේඛා, ඩොමී ජයවර්ධනත් මේ ගීතයේ රංගන අවස්ථාවේ ඩොමී ජයවර්ධන අපේ සිනමාවේ බොහෝ විශිෂ්ට රෝපණ වේදිකු බවෝගේ මුල්ම චිත්‍රපටයෙන් ලකුණු බල කළා. අයියෝ බෑ බෑ හරි කියන ගීත සුනිල් ප්‍රේමදාස, K.RANI සහ ධර්මදාස වල්පොළ විසින් ගායනා කළා. ආනන්ද සමරකෝන් විසින් රචනා කළා. ඒ වගේම මෙන්න මැනකෝ මෙතන ජෝඩුවක් ඉන්නවා ඩොමී ජයවර්ධන, K.RANI විසින් කළා. ඒ ආනන්ද සමරකෝන් රචනා කළා. ජමුනා රාණි ගායනා කළා පියෙහි විප්පයෝගෝ කියන ගීතය. D.T.FERNANDO විසින් රචනා කරා. පෙම් රැල්ල නකී ගල් තල්ලේ වදී ගීතය K.RANI සහ ධර්මදාස වල්පොළ විසින් ගායනා කළා. සිරිසේන විමලවීර විසින් රචනා කළා. ඊටම අපූර්ව ගී පද මාලාවක් මේ ගීතයට ඇතුළත් වුණා. මේ ගීතයේ එන පද කිහිපයක් ඔබේ අවධානයට යොමු කරන්නට මම කැමතියි. පෙම් සයුර වගේ අපි දෙන්නාගේ ප්‍රේමාදර සුන්දර ආලේමි අද හැලෙන රිදී රැස් සූර්යාගේ ඔබ කරයි අපේ නොයිඳුල්ලාලේ පෙම් රැල්ල නගී ගල් තැල්ලේ වදී මේ සුන්දර සන්ධ්‍යාවේ පෙම් දියෙන් තෙමී ගල ඔපය වැටි පෙන්වයි ඇති ආලේමි. ඒ වගේම මායාවකී මේ ලෝකේ දේශෝකේ හදා තන්හාදිකා මොහිදීන් බෙග් විසින් ගායනා කළා. ඒ වගේම ඔහු මතමයි මේ චිත්‍රපටයේ මේ ජවනිකාවට පෙනී සිටියේ. D.T.FERNANDO විසින් මේ ගීතය රචනා කරනු ලැබුවා. ප්‍රේම ගංගේ මැණික් වගේ කියන ගීතය K.RANI සහ මොහිදීන් බෙග් විසින් ගායනා කරනු ලැබුවා. ගීත රචනා කළේ D.T.FERNANDO. මනරංජන දර්ශනීය ලංකා K.RANI විසින් ගායනා කළා. රචනා කළේ ආනන්ද සමරකෝන් විසින්. මේ ජාතික ගීයක ආසන්නයේ එහි අර්ථයම ඇතිවන පරිදි රචනා කරන ගීතයක්. ස්වර්ණලතා සහ බර්ට්‍රම් ෆෙර්නාන්ඩෝ ගායනා කළා. දැන් කාලේ ලංකාවේ ඇසිඩ් ලෙඩේ ඇන්නෑවේ බෝ සරෙන් බෝ වේ. ඒ වගේම මොහිදීන් බෙග් ගායනා කළා තවත් ගීතයක් රංගපාමින්. සිරිසේන විමලවීර රචනා කළා නාරිලතා පුෂ්පේකී ස්ත්‍රී කියන ගීතය. ස්වර්ණලතා සහ බර්ට්‍රම් ෆෙර්නාන්ඩෝ ගායනා කළා. D.T.FERNANDO රචනා කරපු ගියා තමා දමා මගේ කටේ පස් මෙයා කියන ගීතය. චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළා ප්‍රේම් ජයන්ත් දොස්තර නිහාල් ලෙස, සුජාතා ලෙස, ෆ්ලොරිඩා ජයලත්. ඩොමී ජයවර්ධන මේ චිත්‍රපටයේ අපූර්වාංගනයක් ඉදිරිපත් කරනවා. ඔහු මේ චිත්‍රපටයේ විකී ලෙස රඟපෑවා. විකීගේ පෙම්වතිය ප්‍රේමා ලෙස රඟපෑවේ රීටා අයිරින් කෙන්සි. හැබැයි අපේ සිනමාවේ එහෙම නමින් දෙලියක් නැහැ. පසු කාලෙක ගම්පෙරළියේ මාතරහාමිනිය බවට පත් වූ ශාන්ති ලේඛා. ශාන්ති ලේඛා මේ චිත්‍රපටයේ රඟපෑවි. ශාන්ති ලේඛා නමින් මේ සිනමාවට කෘතියට එනකොට මගේ නම වෙනස් කොට තිබුණා. රීටා අයිරින් කෙන්සි කියන නම. කොයි හරි වෙතත් තවත් අපූර්ව නළුවෙක් වූයේ මේ චිත්‍රපටයෙන් හඳුනා දුන්න ඩේවිඩ් ධර්මකීර්ති. ඩේවිඩ් ධර්මකීර්ති ගම්පෙරළි චිත්‍රපටයේ කයිසාරුවත්තේ මහන්දිරම් ලෙස චරිත නිරූපණය කළා. එපමණක් නොවේ. පසු කාලෙක අපේ සිනමාවට නැතුවම බැරි ප්‍රතිභාපූර්ණ නළුවෙක් වූ ඩේවිඩ් ධර්මකීර්ති සුජාතා චිත්‍රපටයේ ඉන්දියා අනුකරණ චිත්‍රපටයක්වත් ඉබඳු ලක්ෂණ වලින් තොරව තමන්ගේ සුවීය රංගනය ගෙනෙන්නට සමත් වුණා. ජෙමිනි කාන්තා, බර්ට්‍රම් ෆෙර්නාන්ඩෝ, මර්වින් අල්විස්, සුනිල් ප්‍රේමදාස, Edward Silva, MP Gilman, Walter Fernando, Nona Subeida, Mohideen Beig, T.SOMASEKARAN, S.D.ELISABETH, ASHOKAMALA DE SILVA आदीन में सुजाता चित्रपाठ ये चरित्र निरूपण करने लबुआ सुजाता मरदानी गामिनी वेल्लवत्ते सफेयर कोटहेनी किंग्सली महानवर वेम्बली गाले ओलिंपस सिनेमा खलुतर रिचमंड जयल रत्नावली अनुराधपुर जेमिनी हलावत पर्ल कैगले छाया कुरुणैगल जुपिटर मीगमे नरराजा यन सिनेमा शालावल तमाई मुलिन तिरगत उन्हें पेट बाद 12 तिरगत उना चित्रपटे मंगल दर्शने पैतुए वेल्लवत्ते सफेयर सिनेमा हलेदी මොකද නර්තන ශාලාවක් වෙනස් කරපු ගාමිණී සිනමා හල වගේ නෙමෙයි සෆයරු සිනමා හල K.GUNARATHNAM මහතා විසින් ගොඩ නැගුවේ සිංහල චිත්‍රපට මංගල දර්ශන පැවැත්වීමේ අභිලාෂයත් එක්ක කොයි හේතෙතත් සිනමා සමාගමට අයිති වෙලා තිබිච්ච මේ සුජාතා පෙන්නපු මරදානේ ගාමිණී වැල්ලවත්තේ සෆයර් කොටහෙනේ කිංග්ස්ලි මහනුවර වෙම්බ්ලි මීගමේ නඩරාජයන කිසිදු සිනමා හලක් අද चित्रपट प्रदर्शन ऐसे नए वगे में समार चित्रपटशाला तीव्र तनावत नहीं एक सुजाता चित्रपटे गोड़ने को सिनेमा संप्रदाय आधारित लांकिक सिनेमा वे विशेषण जनाकर्षणीय सिनेमा वे वलंगो साहित्य के बावट इतिरिवती बिना इरिन सुजाता जन तब खबर कथा दो सुजाता पशुए दया विमलवीर विषय बुद्धि कीर्ति सेना निष्पादने क्षतिरा नवता निष्पादने कला ये वगे में विचिवदासन विषय टेलिनाट्यक හැටියට බුද්ධ කීර්තිස නිෂ්පාදනයක් ලෙස නිර්මාණය කළා. සුජාතා ජනප්‍රියත්වයේ ගැන කියන්නට තවත් කතා කුමරට. එය මතු සමහර විට නැවත නිෂ්පාදනය වනු ඇත.